Hello everybody Howවා you අපි මීට කලින් වීඩිය එකදි ඉතා පැහැදිලිව කතාකර ප්‍රසන් කැටිනුවස්ටන්සික කොහොමද ගොඩ නගාගන්න කියලා. ඊට පස්සේ වීඩියෝ එකදි කතා කරා ඒටේන්සිකෙන් නැතාර්ථය හඟ වන සෙන්ටේන්සස් ගොඩ නගාගන්න විදිහ. අදාපි කතා කරන්නේ ප්‍රසන් කටිුවස්ටන්සික යොදාගෙන කවස්න්ස් නැත්නම් ප්‍රශ්න හදාගන්න විදිහ. මේ වෙන විට ඕවාට ප්‍රසන් කටිස් ටේන්සික ගැන පහැදිලි අවබෝධයක් නැත් නම් ඉසල්ලාම ප්‍රෙසන් කටිනුව ස්ටේන්සිකට අදාළ මගේ වීඩුව එක බලලාවොත් තමයි වඩාත්ම හොඳ. එහෙම නැත්තුව තැනින් තැන ඉංග්‍රීසි ගෙනගන්න ගිහම තමයි ඕලට ඉංග්‍රීසි එපා වෙන්නේ ප්‍රසන් කැටිනුව ස්ටේන්සිකට අදාළ වීඩියුව එකෙ ලිංක් එක පහ ඩිස්ක්‍රප්ෂන් බොක්ෙන් දාන්නම්. අපි අපේ කලින් පාඩන් දෙකම ඉක්මට මතක් කරගෙන අද පාඩමට යමුූ. හ චිත්‍රයක් අඳිමී සිටි අපි ඉස්සල්ලාම මේ සිංහල වචනවලට තියෙන ඉංග්‍රීසි වචන මොනවද කියලා බලමු ඔහු හි චිත්‍රයික්ෂ අඳනවා ෝ අඳිමී සිටය කියලා අපි කොහොමද හදාගන්න ඕන ඉංලිස්්වල සරල සෙන්ටේන්ස් එකක් ගොඩ නගා ගන්නේ සබ්ෙක්්බ ඔෙක්් කියන ස්ට්‍රක්ෂය එකට කියලා දැන්වල දාන්නමානේ එහෙනම් අපි හත වචන ටික මේ කොටස්වෙලට දාගමු ක්‍රියාව කරන්නේ ඔහු එහනම් සබ්ජෙක් එක Heී ක්‍රියාව තමයි අඳිනවා එහෙනම් ද්‍රෝ කියන ක්‍රියාව අපි ලියාගන්නවා අඳින්න මොනවද චිත්‍රයක් එහෙනම් ඔබ්ජක් එක පික්ෂ දැන් අපිට He ්‍රෝ පික්ෂර් කියලා වචන ටිකක් කාවා නමුත්ය වැරදි. අඳෙමින් සිටී කියන තේරුම ගන්න අපි ක්‍රියාවට අNG දාගන්න ඕන. ING අපි සටෙන්ස් එක තනියම තියන්න නෑ කියලා දැන්වාලට මතකයිනේ. අපියාග තනියට තියෙන යාළුව තමයි Bව. ඔහු කියන සබ්ජෙක්් එකට ගැලපෙන Bීවර්බ් එක තමයි E දැන් අපට Hee ෝ පික්ෂර් විදිහට සන්ටෙන්ස් එකක් ඇවිත් තියෙනවා. මේ පික්ෂර් කියන එකට ඉස්සරහ තියෙන කියන එක ගැන අපි වෙනම දවසක කතා කරමු. දැනට මතක තියාගන්න එක චිත්‍රයක් තියෙන බව පෙන්නන්න තමයි අපි යුදාගෙන තියෙන්නේ. අපි මේ සන්ටේන්ස එකෙන් නථාර්ථය හදාගන්නේබීවර් එකයි ING එකතුකරපු වර්් එකයි මැදට not යොදාගෙන. දැන් අපි HeE ්‍ර Piික්ture කියනසිටන් එක ප්‍රශ්නයක් හදමු. හිතනවාට වඩා කොඩාක් සරලයි. හැබැයි මේ වැඩේ කරන්න ඔයාල Bවර්බ් කියන මොකක්ද කියලා දැනගෙනින් ඕන. හරිම ලේසීනේ දැනට වාල් ඉගෙනගෙන තියෙන Bවර්බ්ස් තුන තමයි Eආ. දැන් වාලමට කියන්න මේ සෙන්ටන්ස එකේ තියන බීවර්බ එක මොකක්ද කියලා මෙහි තියෙන බීවර්බ් එක තමයි E දැන්ඕලට කරන්න තියෙන්නේ තව පොඩි වැඩයි ඒ තමයි මේ ඊස් කියන බීවර්බ් එක සන්ටන්ස එකේ මුලටම ගෙනියන එක දැම් මොකක් ද හැදුනේ. E He ්‍රෝවි pictureික් මේ තමයි ඒ සන්ටන්ස එකෙන් අපි හදපු ප් නැත්නම් කෂන එක මෙහිතේරුම තමයි ඔහු චිත්‍රයක් අඳමින් සිටීද. අපි දැන් තවත් සෙන්ටේන්සි එකකින් ප්‍රශ්නයක් හදමු. දසිෝ මේ සන්ටේන්සිකෙන් ප්‍රශ්නයක් හදන්න නම් අපි සල්ලාම මේ සන්ටේන්සි එකේ තියෙන බීවර්බ එක මකක්ද කියලා අඳුරගනින්න්න ඕන. ඔයාල දැනට ඉගෙනගෙන තියනෙ බීවබ ස් තුනයි Eආ එහනම් මෙහි තියෙන බීවර්් එක තමයි ආ දැන් අපිට කරන්න තියෙන්නේෙ ෆොඩි වැඩයි මේ බීවර්් එක සන්ටෙන්ස එක ඉදිරියට මාරගෙන යන එක දැන් අපි ක්වේශ්ණ එක හදා ගත්තා ආදසි songsස් තේරුම තමයි ඔවුන් ගීත ගායනා කරමින් සිටීද දැන්න මාලට මේ වැඩේ හරිම ලේසීනේද අපි තවස් සන්ටේන්සි එකක් බලමුඇhleආ walking සිංහල තේරුම තමයි්‍රීඩක ඇවිදිමින් සි මේ බීවර්බ එකමකක් ද ආ එහෙනම් අපි ඒක සන්ටේන්සිකේ ඉදිරියට මරගන යමු දැන් අපි ප්‍රශ්නය හදා ගත්තා ආ athle walking මෙහි තේරුම තමයි ්‍රීඩකන් ඇවදිමන් සිටීද අද පාඩම ඕයාල ටිතාමත්ම පැහැදිලිවෙෙන් ඇති කියෙලවම ඉතනවා. එහෙෙනම් ඔයාලට මේ අභ්‍යාසිය තනයම කරන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ ඕයාලගේ පීපස්බුක් එකේ දාහත්මිනි පිටුවේ තියන මේ සින්ටෙන්න්සිෙස් ටික හොයාගෙන ඔයාලගේ හරිවැරදි ඕයාලම බලාගන්න ඕන. එහෙනම් අපි තවත් දවසක මේ වගේ ලස්සන වීඩුව එකකින් හබ වෙමු Take care and goodbye.